සියුම තිබුණත්, ඝනව තිබුණත්, දුර තිබුණත්, ළඟ තිබුණත්, හීනව තිබුණත්, ප්‍රණීතව තිබුණත්, අතීතයේ පහළ වෙලා තිබුණත්, දැන් ඒ වගේම දැන් තිබුණත් මතුවර හරගත්තා. මේ කියන්නා ඔක්කොම රූපස්කන්ධයට අයිති. මේ සියලුම කය රූපස්කන්ධයට අයිති. වෙන පිටු එකේට විදිහට තියෙනවා. වක්‍රයේ වෙන පිටු කහ පාටයි. මඩ පාටයි. කවදැනක විදිහට තියෙනවා නම් එහෙම බොර පාටයි. එහෙම නැත්නම් අලු පාටයි. ඒ වෙන පිටු හැදෙන්න එක තුනේ මොනවද? අපද්‍රව්‍ය. ඒවත් අනුගුණව ඒව හැදගන්න. පාට ගන්න. මෙන්න මේ විදිහ කොතනක හරි පෙනපිඩුවක් හැදෙන්න අපද්‍රව්‍ය නැති දෙන පෙනපිඩු හටගන්නේ නැහැ. අපද්‍රව්‍යයක් නැහැ බොඳ වෙලා ඉතින් පෙනපිඩු හැදේ. දැන් වතුර ටිකක් අරගෙන නිකන් කරත්තල බලනවා පෙනපිඩු හැදෙනවා. හැදෙන්නේ නැහැ. සබන් ටිකක් මිශ්‍ර කරලා කරත්තල බලනකොට හැදෙනවා. දැන් සබන් කියන වතුරට අමුතු දෙයක් එකතු කළා. එකතු කරලා කරත්තලකට වෙන බිනු මතු වෙනවා. වෙන බිනු මතු වෙලා වෙන පිළු කැටි වෙනවා. තනි කර පිළිසිදු ඇල්ලවත ක්‍රියා කරන කලත්තල බලනවා කියනවා වෙන පිළුවක් හැදිලා. හැදිලා නැහැ. අපදාවියක් ඒක උනේ ඉඳන් දාලා බලපුවාම වෙන පිළුවක් හැදෙනවා. දැන් වතුරට මිත්‍ර වෙලා කැලැත්ෙන අපදාවිය වලින් අපදාවිය කැටි වෙලා තමයි වෙන පිළුව හැදෙන්නේ. එහෙනම් ඒ වගේ මනස රාගයන්ට, ද්වේෂයන්ට, මෝහයන්ට අවිල අපදාවිය දරලා හිටන් ඒකෙන් හදාගත්තේ යන තමයි කය නැමෙති වෙන පිළිවෙල හැදෙන්නේ. කාගේ දේදේ මොහේ දුරු කෙරුවට පස්සේ අර මනසට වෙන පිළිවෙල හදන්න බැරුවවා. මේ කය නැමෙති වෙන පිළිවෙල හදලකින් ඉවර නම් එදාට කය ඉවරයි. අන්න කය ඇති කරගන්න හැටි. කාගේ නැමෙති කහට, දේදේ නැමෙති කහට, මොහේ නැමෙති කහට තියෙනකම්. කාගේ දේදේ මොහේ නැමෙති ලාටුව තියෙනකම්. ඒකට හේතු වෙච්ච දේවල් ඇදිලා ඇවිදිලා පෙනබිළු මතු කරන අපද්‍රව්‍ය වල පෙනබිළු මතු කරනවා වගේ අපද්‍රව්‍ය වල හදන කය හදන මෙන්න මේක තමයි කය හදන හැටි. දැන් මේ විදිහට උපමා තුලින් නිතර විමර්ශනය කරලා දකින්න ඕනේ. ඕකට කියනවා කායානුපස්සනාව වලනවා. අනේ භාවනාව. මේ රූපස්කන්ධය හරියට විග්‍රහ කරන්න ගිහින් බැලුවොත් එක ආකාරයකින් පවතින සහනයක් දෙන එකක් නෙමෙයි. අපි සාහනීය බලාපොරොත්තුෙන් ඊපස්සේ ගියාට ඒ රූපස්කන්ධයන්ගේ කොටනකවත් හටගෙන විලිබිලි යන කෑලි මිස අපිට කවදාවත් අල්ලගන්න වටිනා එකක් නැහැ. හටගෙන විලිබිලි යන කෑලි පොඩියක්. කොට හටගත් රූපස්කන්ධයක හටගත්තේ ඔච්චරයි. ඇහැටන වෙන තරම් ඉතාම සියුම් මේව හටගන්නවා විදිනවා හටගන්නවා විදිනවා. විලිබිලි තිබුණු ආකාරයෙන් වෙනස් තත්ත්වයකටපත් වෙනවා. තිබුණු ආකාරයේ එකාකාරව හිටින්නේ නැහැ. නමුත් මේ පොඩි පොඩි හටගෙන විදින මේ රූප පොඩි හේතු කොටගෙන ලෝකයේ ඇතිසේ පේන දේවල් විද්‍යාමානලා ටික කාලයක් දකිනවා. හරියට උපමාවක් කියන පෙනබිඩුවක් වගේ. දැන් වක්ක දක්ලාගෙන ගියහම අපිට පේනවා එන පෙනබුළු ඇඳින් ඇවිදි බිඳිලා පොඩි පොඩි වෙන බබුළු වෙලා මේ වෙන පිළු වෙන බිඳු එකතු වෙච්ච පොඩි අපේ අපි වල වෙන පිළුවා කියන දැන් වෙන පිළු ඇහැට පේනවා එකක් වාගේ හැබැයි එකක් වාගේ පෙන්ලා තියෙච්ච වෙන පිළුවේ මොනවද තිබුණේ පොන්චි පොන්චි විදෙන වෙන බිඳු මිස එකක් නෙමෙයි ඒ වෙන පිළුවේ ඇතුලේ මොහොතක් ගන්න විදෙනවා ඒතර පොඩි බිඳු හැදෙනවා විදින් තව බිඳු එකතු වෙනවා. ඒවත් විදිනවා. ඇතුළේ තියෙන ඒවා විදිනකොට පිටින් ඇවිදින් එකතු වෙනකොට අඩු වෙන පෙන පිළුවක් පේන්නේ නැහැ. ඒක වාගේ පෙන පිළුව දිගටම තියෙනවා පේනවා. පෙන පිළුවක් උපමා කරගෙන මේ කයේ හැටි දකින්න. ඔන්න කය කියන එකේ හැටි. දුර තිබුණා ළඟ තිබුණා ඉස්සර තිබිච්චත් ඕවලු. දැන් තියෙන ඒවත් ඒ වාගේ. මතුවට හටගත කය කියන්නේ පෙන පිළුවක් ආයක. ඊ හටගන්න මායාවට අපි අහු වෙලා. ඒක මෙසේ පවතිවා මෙසේ පවතිවා කිව්වට සිද්ධ කරන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙම ධර්මතාවයක් ඒකේ නැහැ. එහේ කයට හිමි ධර්මතාවයක් තියෙනවා. පෙන පිළුවක් වාගේ බිඳු හටගෙන බිඳු විදි විදි යනවා. යලි යලි එකතු වෙවි හටගන්නකොට
අලුතෙන් බිඳුව එකතු වෙනවා ආපු බිඳුව බිඳිල යනවා මේ පොඩි ඇතිසේ පේනවා ඒ වගේ රූප බිඳු හැදෙනවා ඒවා බිඳෙනවා ආයි කනවා බොනවා බාහිරින් ගන්නවා අලුතෙන් එකතු කරනකොට බිඳෙනේ වටා කියලා එකතු කරගුහම අඩු වෙනවා පේන්නේ නැහැ පවතින රූපයක් හැටියට ලෝකයා හැවටෙනවා මෙන්න කයි හැටි මෙන්න රූපයන්ගේ හැටි මේ විදිහට දකින්න කියන රූපය පෙන පිළුවක් වාගේ කියලා මෙන්න උපමාව කය කියන්නේ මෙහෙම එකක් කියලා දැනගත්තා නම් කය පිළිබඳ යම් ආසාවක් තිබුණා වටිනා දෙයක් කියලා පෙන පිළුවක් ඇනි කයක මොන වටිනාකමක්ද කියලා දකින්න පටන් ගන්න එකපාර දකින්නේ ප්‍රඥාව වෝරෝප තරමටයි දකින්නේ ප්‍රඥාව නිකම් හොරන්නේ. ඔය දැකපු ඇත්තක් ගැන කයේ ස්වභාවය යලි යලි දිහි කරන්න ඕනේ. මෙන්න මේකට කියනවා කායානුපස්සනාව වඩනවා. කායානුපස්සනාව වඩන වැඩ පිළිවිල කියන්නේ ඕකයි. කය වෙන පිළිවක් වෙන්නේ හැටි බලනකොට. එහෙම හදාගත්ත කයක් අරගෙන මම මොනවද ආයි රාගයට කරන්නේ, ද්වේෂයට කරන්නේ, මෝහයට හේතුවින් කරන්නේ. මෙපදුවන්නා වූ කයක් හරි ලස්සනයි කියලා ඉච්චනම් කයට බැඳෙනවා. බැඳෙන බැඳෙන කාගේ ආදේශයයි මොන හැටිදද? යලි යලි ගොඩ නැගෙන. ගොඩ නැගෙන සාක්කාර මොකද කරන්නේ? කයක් හැදෙන්න ඕනේ වා එකතු වෙනවා. එකතු වෙවි යලි යලි කයක් හදන හේතු වෙනු කර ගන්න. අන කය හා කයට හේතු. මේ එකතු කිරීම දුරු කරලා දැම්මොත් මේ කය වර්ණා කරන්න නැතුව. කය කරන හැඟුම්, නැටුම්, ගැයුම් වර්ණා කරන්නේ නැතුව. අසාර හිස් දේවල් කියලා දකින්න දකින්න. රාග නැමැති, ද්වේෂ නැමැති, මෝහ නැමැති ලාටුව ඉවර වෙනවා. ගොඩ නගන්නේ නැහැ. එහෙනම් හිත පිරිසිදු වෙන්න වෙන්න, පවස්සර විදම්බික්ක වෙච්ච ඉත්තන් කින්දේ වැටෙන්න වැටෙන්න, ඒ කරා යනකොට මොකද වෙන්නේ? කය හදන්න හේතු නැති වෙනකොට කය නිරෝධ වෙනවා. මතු කය හටගන්න හේතු නැතු වෙනවා. අන්න කය මතු හට ගත්තොත් අසහනිය එනවනම්, කය හටගත්තේ නැත්නම් අසහනිය මිදුණා. අසහනිය මිදෙන මඟ මොකද්ද? කය හටගන්න తీවෙන එක දැනගෙන කය හද නොගන්න තියෙන වැඩ පිළිවෙල ගෙනියන එක. අන්න මාර්ගය. කුමක් නිසා කය හද ගන්නවද? රාග දේශ මොහ මුල් කරගෙන කය හද ගන්න හේතු හැදෙනවා. කුමක් නිසා කය නැති වෙනවද? රාග දේශ මොහ යම් තැනක නැද්ද? එතන කය නැහැ. මට ඕනේ මොකද්ද? කය නිසා දුක හද ගන්නවා. කය නැති තැන දුකක් නැති නිසා දුකක් නැති කරගන්න නම් කයක් නැති කරගන්න ඕනේ. කයක් නැති දෙයක් දුක් නැහැ කියලා දැනගත්තාට පස්සේ අන්න දුක නිරෝධය දැක්කා. මෙතේකලෝ කය හට ගන්නවා, රාග දේශ මොහ ඇතුළුකලෝ කය හට ගන්නවා. රාග දේශ මොහ දුරුකලෝ කය හට ගැනීම දුරු වෙනවා. දැන් මම ඉතින් මොකද මට කරගන්න ඕනේ? කය හට ගැනීම නතර කරන එකයි මට කරගන්න ඕනේ. දැන් රාග දේශ මොහ හට ගන්න එක දුරු කරගන්න නම් කයෙන් කරන රාග වැඩ මොනවද? සී කල්පනාවෙන් ඉඳලා බලනවා. කයෙන් කරන රාග වැඩ දැනගත්ත හැටිම පහර ගහලා අතර දාන්න. ආයි කයින් හාග වැඩ කරන්නේ. කයින් කරන දේශ වැඩ මොනවද? ඒ කරන ක්‍රියාවලිය දැකලා. දේශ වැඩ පිළිලා කරනවා අතර දාන්න. කයින් කරන මෝඩ වැඩ මොනවද? ඒ මෝඩ වැඩ බලා ඉඳලා තේරුම් අරන් අත්තරින් පටන් ගන්න. එහෙනම් මේක තමයි විහිං ප්‍රායෝගික පුහුණු කළ යුතුක් මිස කාටවත් කරන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙනම් අනුන්ට අපි නිවන් දක්වන්න බැහැ කියන නෝකයි. අපේ නිවන අපි දකින්න ඕනේ. මේ මාර්ගයේ වැත්තකින් තියලා භාවනාවක් කරනවා කියලා කර්මස්ථානය කරලා උදේ ඉඳන් හැය වෙනකන් ඉඳගෙන හිටියා. මේ ටික කෙරෙන්නේ නැහැ. ඒ කරන්න එපා කියනවා නෙමෙයි. ඒ කරක් කරන්නේ ওই ටිකයි. කයි හැටි දැනගන්න ඕනේ. එක දෙනකින් ඉඳලා කරන්නේ කයි හැටි දැනගන්නේ. ඊග ආවර්ධනා කරන්නේ. එදින්දා කයින් කරන ක්‍රියාවල් වලදී මම හැටි දැනගෙන මොකද්ද ගත්තේ? දැනගත්තේ මොකද්ද? මේ මේ ක්‍රියාව රාගිතයි, මේ ක්‍රියාව දේශසහගතයි, මේ ක්‍රියාව මෝහසහගතයි කියලා දැනගත්තා. අන්න ඒ නිසා තමයි මේ කය හටගන්නේ කියලා දැනගෙන. ඒ රාග දේශ මෝහ වැඩ පිළිලේ කරන ක්‍රියාව සිහිනුවණින් ඉඳලා හිටන් අත්තරින් වැඩි විදියට සත්‍යෙට පත් කරගන්න හරයක් නැති සායික වැඩ කරන්නේ නැහැ. හරයක් නැති දේශසහගත වැඩ කරන්නේ නැහැ. හරයක් නැති මෝහසහගත වැඩ කරන්නේ නැහැ කියලා. අර එකතැන ඉඳලා හිටන් සීගල හරයක් නැහැ කියලා තේරුම් ගත්ත එක තමයි කුලෝ. තමන්ගේ චරිත රක්ෂණය හැදගස්සා ගන්නවා ධර්මානුකූලව. මෙන්න මේ කරමු කියන කායනුපස්සනාව වඩන කෙනෙක්.